අද දිනය වන විට විශේෂෙන්ම සමාජ මාධ්‍ය ජාලා හරහා වැරදි ප්‍රචාරයක් පළවෙමින් පවතින බවට වාර්තා වෙනවා. එනම් කම්ප්ලීට් ලොක්ඩවුන් එකක් නැත්නම් සම්පූර්ණ වසා දැමීමක් පිළිබඳ අසත්‍ය ප්‍රවෘත්තියක්. විශේෂයෙන්ම අපි ජනතාවට මතක් කරන්න ඕනේ මේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම, ඒ වගේම මීට අදාළ කාරණා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම යම් කරුණු ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපති මාධ්‍ය ඒකකය මගින්. ඒ වගේම විටින් විට ඒ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය, වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විශේෂයෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. මේ හැරෙන්නට වෙනත් කිසිම මාධ්‍ය නිවේදනයක් විශේෂයෙන්ම මේ කොරෝනා සම්බන්ධව නිකුත් වෙන්නේ නැහැ. ඒ නිසා විවිධාකාරයෙන් අන්තර්ජාලය, ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා හරහා සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්නට එපා. මේ සම්බන්ධයෙන් අපි විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට. එම අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධව, එම අසත්‍ය ප්‍රවෘත්තියෙන් වාර්තා වුණේ සම්පූර්ණ වසා දැමීමක් නැත්තං කම්ප්ලීට් ලොක්ඩවුන් එකක් සිදුවන බවට, එම එවැනි ප්‍රචාර තුළින් විශේෂයෙන්ම ජනතාව අතර යමාකාරයක කලබලකාරී, ඒ වගේම කුතුහලයක් ඇතිවන වාතාවරණයක් ඇති වෙනවා. එවැනි තත්ත්වයක් යටතේ විශේෂයෙන්ම ආහාර ඖෂධ ලබා ගැනීම පිළිබඳව ජනතාව අතර බියට පත්වීමක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ගැන පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. එය දැනට සිදු කරගෙන යනවා. ඒ වගේම අද දිනේ තවත් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රවෘත්තියක් පළ කර තිබුණා යම්කිසි පුද්ගලයෙකු විසින් හඬපටයක්. එහි සඳහන් වන්නේ ඔහු සේවය කරන යම් ආයතනයක ප්‍රධානියා විසින් ඔහුට ලබා දුන් උපදෙස් කීපයක් පිළිබඳව. ඒ උපදෙස්වලට අනුව එම හඬපටයෙන් පැහැදිලි වෙනවා එය නිකුත් කර තිබෙන්නේ මේ රටේ ජාතීන් අතර, ඒ වගේම ආගම් අතර අසමගියක් ඇති කිරීමේ චේතනාවෙන් බවට. දැන් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න අවශ්‍යයි මේ වසංගතයෙන් බේරීම සඳහා, මේ වසංගතය වැළැක්වා ගැනීම සඳහා අපි ශ්‍රී ලාංකිකයින් වශයෙන් හැමදිනාම එකතු විය යුතු අවස්ථාවක එම තත්ත්වයන් නොසලකා මෙවැනි ප්‍රචාරය ඇවිම ඉතාම කනගාටුදායක කරුණක්. ඒ සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මීට අමතරව විශේෂයෙන්ම මෙම කොරෝනා වසංගතයෙන් මිය යන පුද්ගලයින්ගේ අවසාන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් දක්වමින් යම් ආකාරයක ආගම් අතර, ජාතීන් අතර වෛරය ඇති කරවීමට උත්සාහ කරන බවක් සමාජ මාධ්‍ය ජාලා හරහා පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ, ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ ලබාගෙන ඒ කටයුතු කරන්නේ. ඒ වගේම මීට අදාළව යම් යම් අදහස් ප්‍රකාශ කරමින් ජාතීන් අතර වෛරය ඇති කිරීමට මුහුණු පොත, ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා හරහා උත්සාහ කරන අයවලුන් පිළිබඳවද විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණත් අත්‍යවශ්‍ය සේවා, ඒ වගේම විශ්‍රාමිකයින්ගේ කටයුතු, ඖෂධ ලබා ගැනීම, ඒ සියල්ල සඳහා බලපත්‍ර ලබා දී තිබෙනවා. ඒ වගේම සන්නිවේදන සේවා, වෙනත් අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළ කටයුතු සිදු කරමින් පවතිනවා. කෙසේ වෙතත් එම සේවා හැරෙන්නට වෙනත් කිසියෙකුට ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම ඇඳිරි නීතිය ප්‍රථම වරට ක්‍රියාත්මක කරනු ලැබුවේ පසුගිය 19 වෙනිදා. එදා සිට මේ දක්වා කාලය තුළ සැකකරුවන් 12,465 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වගේම මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ වැඩිම සැකකරුවන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගනු ලැබුවේ අද දින උදෑසන 6:00 අවසන් වූ පැය 24ක කාලය තුළ. එම සැකකරුවන්ගේ ගණන 1,500කට ආසන්න වෙනවා. ඇඳිරි නීතිය ආරම්භ කළ 19 වෙනිදා සිට අද දින දක්වා කාලය තුළ වාහන 3,100ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා. එව එමැනි අත්අඩංගුවට ගන්නා සැකකරුවන් කිසිවෙකුට පොලිසිය මගින් ඇප ලබා දෙන්නේ නැහැ. ඔවුන් අධිකාරියට ඉදිරිපත් කරනවා. ඒ වගේමම වාහන මුදාහැරීමක්ද සිදුවන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන්නන්ට එරෙහිවත් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මේ වන විට යම් ආකාරයකට මහජන ගමනාගමනේ, ඒ වගේම ඔවුන්ගේ මූමන්ට්ස් සීමා කර ඇති බේරුවල, ඒ වගේම අකුරල,
අටලුගම ප්‍රදේශ ආශ්‍රිතව වැඩිපුර සංචාරය යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යොදවා තිබෙනවා එවැනි ප්‍රදේශවල විශේෂයෙන්ම අතුරු මාර්ග අඩිපාර ඔස්සේ හෝ යම් ආකාරයක මහජන හමුවීම් එසේත් නැතිනම් එකට එකතු වී සිටිනවා නම් ඔවුන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. මෙම අත්අඩංගුවටගත් පිරිස් අතරින් වැඩිපුරම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මෙම කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එවැගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 871 දෙනෙක්, අනුරාධපුර ප්‍රදේශයෙන් 645ක්, මීගමුව ප්‍රදේශයෙන් 619ක්, කැලණියෙන් 520ක් සහ පුත්තලම් ප්‍රදේශයෙන් 493ක් වෙනවා ඉතිරි අයවලුන් වෙනත් ස්ථානවලින්. ඒ අනුව විශේෂයෙන්ම මෙම රෝගය පිළිබඳ රෝගීන් හමු වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වැඩිපුරම, එවැගේම ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්වලින්. මේ නිසා මේ ප්‍රදේශවල තවදුරටත් එය ඉතාම දැඩිව ඇඳිර නීති උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා.